කරු අපිට වැඩක් නෑ අනිත් ළමයි ගැන. අපේ පොඩි කැමති ඇන්ටනීගේ පුතාට. අපි ඔන්නෝක කරලා දෙමු. අනුන්ගේ ළමයි කියලා එහෙම අපිට බැහැර කරන්න බෑනේ මේ බර. සිසිල කියන්නේ මගේ පුතේ. ඉතින් සිසිලගේ දුව කියන්නේ මගේ මිනිබිරි. හරි හැබැයි toy මිනිබිරිට වෙන කොල්ලෝ නැතුවද මේ ඇන්ටනීගේම කොල්ලෝ අල්ලගත්තේ. ඇන්ටනීගේ පුතත් එක්ක මගේ මිනිබිරි යාළු වෙලා තියෙන්නේ අපේ දුව ඒ ළමයාව දකින්නත් කලින්. ඒක හරි. නියම උරුමකාරි පරක් වෙලා හම්බ වෙන්නේ නැද්ද? දැන් බලන්න. ඔයාගේ නියම උරුමකාරි මමනේ. මම ඔයාගේ දෙවෙනි කසිනද? ඒ වුණාට ඔය කාරණා හේතුම වැඩි වැදගත් වෙන්නේ ඇන්ටනීගේ පුතා කාටද කැමති වෙන්නේ කියන එකයි. ආපෝ මහත්තයෝ. අපේ පොඩි බේබිට ඇන්ටනී මුදලාලිගේ පුතා නොලබුණොත් එහෙම පලිබෝධනාශක බීලා ජීවිතෙත් විනාශ කරගන්න. එහෙනම් බය වෙන්න දෙයක් නෑ. දැන් ළඟදී ටීවී එකේ පෙන්නුවා දැන් හදන පලිබෝධනාශකවල සැර බාල කරලා කියලා. ඔව් මමි. ඔව්. මේබල් මේ වගේ දේවල් අපේ හිතේ ආසාවට කරන්න බෑ. අපි ඇන්ටනීලගේ පැත්ත ගැනත් බලන්න ඕනේ. ඉතින් කරෝ ඔයාට පුළුවන් නේ. ඇන්ටනීට කරුණු කාරණා පහදලා දීලා එයාගේ පුතාගේ හිත නම්ම ගන්න. ඒ ළමයා තාත්තා කියනදී ආයිනේ. මේවා මෙහෙම හදිසිය කරන්න බෑ. අපි කාලයට ඉඩ දෙන්න ඕනේ. එච්චර කල් බලන් හිටියොත් එහෙම අපේ පොඩි බේබි ඒ ගෑණ ළමයාගේ මූණ හූරලා දා විරූපේලා යන්න කියලා. ඒකටත් බය වෙන්න දෙයක් නෑ. මමි විමලා අපි නංගිගේ නියපොතු සේරම අපලදාම්. සේරම කපලදාම්. හා මමි ලොකු අපි මෙතන වැදගත් කතාවක් කරන්නේ. ඕක නවත්තන්න. විමලා විමලත් යන්න මෙතනින්. අපේ කතාවල් වලට හොට දාන්න ඉන්නේ. යන්න. උදාර අපිට දැනගන්නත් එක්ක කියා මොකක්ද අලුත්ම තත්ත්වය කියලා. තමයි පොඩිට. බ්‍රේකින් නිවුස්. මේ මොහොතේ ඔබ වෙතගෙන එන්නේ උදාර. කූල් ස්පොට් පරිස්ථේ සිට. කිහං. අපේ අම්මයි තාත්තයි බින්දුයි කියනවා. උපේක්ෂාල කැමති වෙන්නේ කියලා. කරුණාවංශ මහත්තයාගේ බූදලේ ගැන හිතලවත් කැමති වෙන්නේ. ඉතින් උදාර මොකද කිව්වේ? මං කිව්වා මොන දේ වුණත් මගේ තීරණයම වෙනස් කරන්නේ නැහැ කියලා. මගේ අම්මයි තාත්තයි උදාරට කැමති වුණා කියන්නේ මං දැකපු හිණයක් සැබෑ වුණා වගේ. මට දැනටත් ඒක විශ්වාස කරගන්න බැහැ. උඹට නම් පාත්ලා තියෙන මාර ප්‍රශ්නයක් තමයි. ලාවන්‍යද උපේක්ෂද? ලාවන්‍යද උපේක්ෂද? පෙල්ල කැපිච්ච මීයට වෙච්ච වැඩේ තමයි බට වෙලා තියෙන්නේ. සංකල්ප ඔයා හරියට කතා කරන්න උදාර කම්පියුටරයක් ගාවට ගිය කෙනෙක් වගේනේ මංගල යෝජනා බලන්න. උදාර ආදරේ කරන්නේ ලාවන්‍යට. හරි හරි මං ඒක දන්නවා. මම මේ කියේ උද්ගතල තියෙන தත්ත්වය ගැන. අපි කවුරුත් උදාරට බල කරන්න ඕනේ. එයාට කැමති තීරණයක් ගන්න කියන්නේ. ලාවන්‍ය මොනවද මේ කියන්නේ? මට එහෙම තීරණයක් ගන්න බැරි තරක මම නැහැ. මට තීරණයක් ගන්න බැරි තරක මම ඉන්නවනම් අපේ ආදරේ බොරුවක්. මට නම් පේන චතුරි මුන් දෙන්න උන්ගේ අකලංක පිළිතුරු ප්‍රේමය ගැන බර කයිවරුවක් ගහලා තියෙනවා. අතම වාට එහෙම හිතෙන්නේ නැත් චතුරි. ඒක නම් මටත් හිතුණා. ලාවන්‍ය ඒක කිව්වේ හරි හිතේ වේදනාවෙන් වගේ. හරි ලාවන්‍ය ආගේ ඇක්ටින් නම් මේවයි. චතුරි මම ඔබට රඟපාන්න දුන්නා. සුළං කදයි විදුලියද කොටයි එන්න හඬ පැතිරෙයි මහවලා කුලක් මේ එන්නේ අක්කේ අක්කේ අර දයේ කුසල් මල්ලි හයියෙන් කියන්න එකක් හයියෙන් කියන්න අයියේ ඇයි කියන්නකෝ ආ කුසල් මල්ලේ ආ තේරුනේ
දැන් තමයි පින්තු මොකද මේ චිර අයියෙන් කෑ ගහන්නේ එයි මගේ කන් ඇහෙන්නේ නැද්ද මෙයාගේ නෙමෙයි කන ඇහෙන්නේ නැති මගේ මොකද මං සද්දට කොත්තු ගහලා දැන් ඉතින් නිකන් කතා කරනකොටත් සද්දට කතා කරනවා ඉතින් දැන් මේ වෙලාවේ කොත්තු ගහන්නේ නැහනේ මේ වෙලාවේ කොත්තු ගැහුවේ නැති වුණාට කලින් ගහපෝ තිනවනේ තා මේ සද්ද කන් දෙකේ දෝකාර දෙනවා ඒකයි මෙහෙම සද්දට කතා කරන්නේ පින්තු දන්නවද උදාර ලොකු දණකින් කසාදයක් කරගන්න යනවා කියලා ඔව් මන් දන්නවා මම මේකට ෆුල් සපෝට් එක දෙනවනේ එහෙනම් ඉතින් මට ෆුල් සපෝට් එක දෙන්න ඕනේ මොකද ඉතින් මාත් ලොකු දැනගින්නේ කටයුත්ත කරගන්න යන්නේ පින්තු මේ ඔයා ඉන්නේ මෙතන කොත්තු ගන්න මිසක් මේ කේක්කෙනගේ පිස්සු වැඩ වලට උදව් කරන්නේ නෙමෙයිනේ මම උදව් කරනවා කිව්වේ මේ මල්ලිගේ හදවතින් අවංකව ආපු හැඟීමට ඒක කොහොමද පිස්සු වැඩක් වෙන්නේ නෑ පින්තු අයියා ඒක පිස්සු වැඩක් තමයි මොකද මං ආදරේ කන්නේ පිස්සු ඇදිලා වගේ. ඒ ආදරේ වෙනේ මං ඕනේ චාරරයක් කන්න ලෑස්ති. අන්න බලන්න මල්ලි ඔයා ওই විදියට අවංකවම බොක්කෙන්ම කතා කරනවා නම් මම කොත්තුවක් නිකන් හරි දෙනවා. නිකන් කොත්තු දෙනවා. නිකන් කොත්තු දෙන්නේ මේක පින්තුගේ බූදලයක් කියලා හිතුවද? කාගේ බූදලයක් වුණත්කමක් නෑ. මම මේ කොත්තු කනේ කුඩු කොන්නෝ. මම එදත් කිව්වා අදත් කියනවා හෙටත් කියනවා උඹ කිව්වට එදා කුඩු කළෙත් නෑ අද කුඩු කරන්න දෙන්නෙත් නෑ හෙටාවත් දෙනවා කියලාස හොඳ ඉතින් මෙතනින් යනවාද යන්න මෙයාලා කිව්වට මං යන්න ඔය මහත්තයා කියනවනම් මං යන්න ඕම් මං ගියා ඔන්න බලන්න ඉතින් මේ කුසල් මල්ලි කරපු ඒ කුසලෙටම මෙයාට නිකන් කොත්තුවක් දුන්නට වරදක් වෙනවද නෑ වරදක් වෙන්නේ මොනවාරි සම්බන්ධ කරගත්ත මන් රාමසේක මහත්තයට ලස්සනට බෝලේ බසලා වැඩේ කරගෙන යනවා. මට තව දවස් දෙකක් කල් දෙන්න. මං ওই කොටපරව ගොඩ පොරකලා තමයි පස්ස බලන්නේ. වැඩ ඔක්කොම පොඩක නතර කර මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන ප්‍රශ්න කීයක් අහනවද උපකාරක අවස්ථා හැම තියනවද මේ විහිළුවක් නෙමෙයි මං අහන ප්‍රශ්න වලට හරි කෙලින් උත්තරයක් ඕන පළවෙනි ප්‍රශ්නේ මල් ලස්සන නැද්ද දැන් ඒකට මන්ද උත්තර දෙන්න ඕනේ නැතුව මං චන්දරේගෙන් අහන්නේ. ඕක ඉතින් මගෙන් අහන්න ඕනේ. කන්නාඩි ඉස්සරහට ගිහලා හිටගත්තා නම් තමයි තම බලාගන්න පුළුවන්නේ. මේ 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 චන්දරේ, ඔයා ප්‍රශ්න වලින් පැනල යන්න හදන්නේ. මට උත්තරයක් ඕන හරි මේ දැම්ම. පොඩි මේ විලස්සනයි. නිදාගත්තා නම් හරි අහිංසකයි. එහෙනම් ඇයි උදාරමට අකමැති? ඔය දෙවෙනි ප්‍රශ්නේද?
ඒකට ඉතින් උත්තර දෙන්න ඕනේ මන් නෙවෙයිනේ. උදාර ළමයානේ. චන්දරේ උදාර මට අකමැති වෙන්න මොකක් හරි හේතුවක් ඇති. මොකද්ද ඒ? ඔය තුන්වෙනි ප්‍රශ්නේ වෙන්නේ. ඒකට උත්තර දෙන්නත් ඕනේ මන් නෙවෙයිනේ. උදාර ළමයානේ. බලන් ගියාම ඉතින් මට උත්තර දෙන්න ප්‍රශ්නයක් නැහැනේ. චන්දරේ මට ඇහුණා කියපුවා ඔක්කොම. චන්දරේ අපේ දුව අහපු හැම ප්‍රශ්නයකටම වල් පල් වලින් උත්තර දුන්නේ. චන්දරේට මෙහි ඉන්න ඕන නම් චන්දරේ හරි හෝ වැරදි අපේ පැත්ත ගන්න ඕන. අපේ දුවගේ පැත්තට කතා කරන්න ඕන. ඒ කතාව වැරදි නේ බල. චන්දරේ අපේ ගෙදර උන්න පලියට අපේ පැත්තට කතා කරන්න ඕන එකමක් නැහැ. හරි පැත්තයි කතා කරන්න ඕනේ. ඕන් කිව්ව කතාවක් කරු. ඔයා අදන්නේ පණින විලවුන්ට ඉනි මන් තියන්නේ. හ? රිලව? මට පණින්න ඕනේ නැහැ. අනික මං රිලවෙක් කෑ. මට ගස් නැගින ඉනි මන් ඕනේ නැහැ. මං ගමේ හැදිච්ච කොල්ලෙක්නි. මාමි, චන්දරේ කවදාවත් මට උදව් කරන්නේ නැහැ. අර කොහෙවත් ඉන්න කෙල්ලෙකුට තමයි මම උදව් කරන්නේ. චන්දරේ, හොඳට හිතලා බලලා වැඩ කරා. චන්දරේ ව ගණන් ගන්න එපා. චන්දරේට හරි කියලා හිතන දේ කරන්න. එච්චරයි. වතුර දාන්න වතුර දාන්න මට නෙවෙයි. මල් මල් පැල වලට වතුර දාන්න. හරි හරි. පුත්ත කින්න කරබල නැතු. මුණෑයා. මුණෑයා. පොඩ එමුකෝ. මොකෝ මෙන්න දිල්කි වෙන ජොබ් වෙනවලු. ඊ මොකද ඒ? මෙහෙම ඉන්නක තේරුමක් නෑනේ. හැමදාම අපි මෙතෙන්ට එනවා. චුට්ටේ කියන දේක් අහගෙන ඔහෙ ඉන්නවා. එච්චර. ඇත්තම කියනවා නම් අපිට දැන් මෙතන කරන්න දෙයක් නෑ. කරුණාවංශ මහත්තයලා ගෙදර ඇවිල්ලා තියෙන කචල් ගින්නට චන්දරේ අහුවෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඈ දැන් ඉතින් අපිට ඔය චන්දරේ කියන ග්‍රහයාගෙන් මිදෙන්න පුළුවන්. හරි. දැන් ඕකට තව කොච්චර කාලයක් යයිද? පොඩ්ඩක් හිටපන්. මොකට උඹට ඔච්චර හදිස්සිය? මේ ටික කාලෙට වගේ තව පොඩි කාලයක් බලමු. එක කාලයක් කියන්නේ ඔක අවුරුද්දක්ද දෙකක්ද කියලා කවුද දන්නේ? උනේ නේ මට නම් මේ දෙන්නත් එක වැඩ කරන්න. හැම දැන් මේ දෙන්නත් බරබර ඉන්නේ. මම යනවා යන්න. මේ 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 තුට්ටේ. මේ තාම්බ. මොකද අද තාම කොත්තු දාන්න පටන් ගත්තේ නේ? ඒවා ඒ ආකාරයට කෙරේ වෙනද කෙරෙන විදියට. ඔරොත්තු කොත්තු ඉතින් හරි ජනප්‍රියයිනේ නේ. ඒවත් ඒ ආකාරම තමයි. මොකද නිකන් අද කින්දියට වගේ කතා කරන්නේ. ඇයි හොඳට කතා කළයි කියලත් වැඩක් නැහැ නේ ඉතින්. අරේ ඉතින් මට බාර දීපු වැඩේ කරගන්න බැරි වෙච්ච එක ඇත්ත. ඒකට මට දුකයි නේ. එහෙම කියලා මාව අතාරින්න එපා. මට මොකක් හරි වැඩක් දෙනවා. එහෙම නැත්තම් මගේ ඔළුව අවුල්ලා මට මොනා වෙයිද දන්නේ නැහැ. මේ 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 කරුණාවංශ මහත්තයලා ගෙදරින් චන්දරයව පන්න ගන්න දැන් අමුතුෙන් දෙයක් කරන්න ඕනේ නැහැ. ඒ ගෙදර මේ වෙනකොට සිද්ධ වෙන දේවල් වල හැටියට චන්දරයට නිකම්ම පාරට බහින්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම කියලා මාව අතාරින්න දෙන්නේ මට වැඩක් දෙනවා. වැඩක් දෙනවා. මොකක් අතාරින්නද? මොකද්ද මේ ගෑ ගහන හැන්නේ? ඔයා අතාරින්න බා කියලා කියන්නේ. මොකද්ද වැඩක් දෙන කතාවක් කිව්වේ? ඔව් අල්ලගෙන වැඩක් දෙන්නලු. ඉතින් අල්ලගෙන වැඩක් දීපන්. අපේ කොත්තු වල හූනෝයි කැරපොත් ඔයි නැති හින්දා මෙයා දැන් වෙනත් පොටකට එන්න හදන්නේ. අනේ ඇයි මාව මෙහෙම නෝන්ඩි කරලා කතා කරන්නේ? පින්තු කතා කරනවාකෝ. මම මොනවා කතා කරන්නද? ඇයි මං ඔරොත්තු කොත්තු ගැන හැමතැනම ගිහලා රෙකමන්ඩ් කළේ? මේ? ඔහේගේ රෙකමන්ඩ් ඕන්නේ අපේ කොත්තු වලට. අපේ කොත්තු කඩේට ඕන තරම් සෙනග ඉන්නවා. මං හිතන්නේ අර පියදාසගේ පවුල කාන්ති නිකං කොත්තු ඉල්ලගෙන එනවා වගේ මෙයාත් මොකක් හරි පොතක් පෙරලගෙන එනවා ඇති. පින්තු කතා කරනවාකෝ. පින්තු මොනවා කතා කරන්නද? ඕක තමයි ඇත්ත.
මන් දවස් ගානක් බල බල හිටිය චන්දරේක චුට්ටක් කතා කරන්න. කොහෙද ඉතින්? සඳමාලි මෙතෙන්ට වෙලා ඉන්නකොට කතා කරන්නේ කොහොමද? සඳමාලි නගා හිටියම් මොකද? නිශානිට ඕන දෙයක් කතා කරන්න. එයා හිටියම් මං කතා කරන්නේ කොහොමද? එතකොට කොහොමද මට ඕන දේවල් මං අහන්නේ? හරි නිශාන්ට දැන් මගේ මොකද්ද අහන්න තියෙන්නේ? මට දැනගන්න ඕන කරුණාවංශ මහත්තයලගේ විස්තර. ඒගොල්ලොන්ගේ දේපල ගැන. ඒගොල්ලොන්ගේ බූදලේ ගැන. ඇයි මේ නිශානි වැඩ කරන්නේ දේපල වෙළඳාම එකද? ඔව්. ඒ වගේ එකක වගේ තමයි. මේ ඒ ඔප්පු තිරප්පු කොහේ තියෙද දන්නේ නැහනේ. ඔප්පු තිරප්පු කොහේ තියෙනවද කියලා නම් දන්නේ නැහැ. හැබැයි ඉතින් බුලත් හෙප්පුව තියෙන්නේ කොහෙද කියලා නම් මන් දන්නවා. බුලත් හෙප්පුව තියෙන තැන දැනගෙන වැඩක් නැහැ. ඔප්පු තියෙන තැන ඕන දැනගන්න. චන්දරේ මට ඒ ඔප්පුවක් ගෙනත් පෙන්නුවොත් මං චන්දරේට හොඳ ගාණක් දෙනවා. ඔප්පුවක් විතරක් මොකටද? මං ඕනනම් ගේම උස්සන් එන්නම්කෝ. නිශානිට තියාගන්න තැනක් තියෙනවද? චන්දරේ කිව්වොත් කියන්නේ මොයි වගේ දෙයක්? අම්මේ අම්මේ මෙහෙ ඉන්නකෝ. මොකද? අම්මේ අර නිශානිත් එක්ක කතා කර කර ඉන්නේ චන්දරේ නේද? කොහොම හරි මග රැකගෙන ඉඳලා අද චන්ද්‍රේ පුතාව කතාවට අල්ලගෙන යා. මොනාද මේ ඔච්චර චන්ද්‍රයත් එක්ක නිශාන්ට කතා කරන්න තියෙන්නේ? කවුද දන්නේ? උඹත් එක්ක තියෙන ඉරිසියාවට උඹට ඇහෙන්න කතා කරනවාද කියලා කියන්න බෑනේ. දැන් නම් මං කැමතියි නිශානි අපේ ගෙදරින් යන තරමටම. නැත්තම් චන්ද්‍රයෝ තීන්ත කුප්පිය ඇඟට හලා ගන්නවා.